අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයේ රැස්වේ විසවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට කැබිනට් අනුමැතිය ව්‍යවස්ථා සම්පාදනයේටත් කැබිනට් අනුකමිටුවක් උපාධිධාරීන් අද ජනපති කාර්යාලයේ ඉදිරිපිටට අවුවේ කරවෙන්නේ නැතුව ගෙදර යන්න තවත් උපාධිධාරීන් 10000කට රැකියා දෙනවා ජනපති කියයි නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරිය හෙට පෙරවරුවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හෙට පස්වරුවේ විපක්ෂයේ කාර්යභාරයේ අකුරටම යහපත් දේට එකඟයි අයහපත් දේට විරුද්ධයි ජේසී කියයි පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකුවල අකටයුතුකම් සෙවීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙසින් කමිටුවක් කොවිඩ් වසංගතයේ හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් නව රජයේ ප්‍රථම කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැතුණා. එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. නව රජයේ කැබිනට් මණ්ඩල රැස්වීම අද පෙරවරු 10:30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් සහභාගී වූ අතර ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද දින කැබිනට් අමාත්‍ය හමුවට රෝහිත අබේගුණවර්ධන නමල් රාජපක්ෂ ජනාධිපති නීතිච්ච අලි සබ්‍රියන මහතුරුන් සහභාගී වුණා. මේ අතර නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පත් කර ඇති අතර අමාත්‍යවරුන් වන උදේ ප්‍රභාත් ගම්මන්පිල සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහතුරුන් රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම මෙවර මංගල කැබිනට් රැස්වීමේදී ප්‍රමුඛ කාර්යයක් ලෙස අවධානය යොමු කෙරුණු විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට මෙහිදී අනුමැතිය හිමිව තිබෙනවා. මංගල කැබිනට් රැස්වීම දහවල් 12ට පමණ අවසන් වූ අතර කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. සුහද විවිධ ඒවා කතා කරා. ආනම්මනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කොහොමද කියලා සාකච්ඡා කරා. ඒක වෙනස් කරනකොට මොනවද තියාගන්න ඕනේ කියලා කොටස් පිළිබඳ සාකච්ඡා කරා. ජනාධිපතිතුමා කෝ අපි මැතිවරණයේ දූ පොරොන්දු මහජන පිළි අරන් අපිට 3-2 බලයක් දීලා තිනවා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න අපි බොහොම අත්‍යාගයෙන් කටයුතු කළේ කටයුතු කරන්න ඕනේ කියලා. මේ රටේ සංවර්ධනයට අදාළ යෝජනා ගණනාවක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. තවත් උපාධිධාරීන් 10000කට රැකියා ලබා දීම. මේ උද්ඝෝෂණය කරන දරුවන්ටත් අපිට කියන්න තියෙන්නේ ඔබ ගැන ජනාධිපතිතුමා බලා ගන්න. දැන් හෙට මේ පළවෙනි පාර්ලිමේන්තු ආරම්භ වෙනවා. 3-2 බලයක් තියෙන අලුත් පාර්ලිමේන්තුවක් ජනවාරමට 90 අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. දෙක වශයෙන්ම මේ සාකච්ඡා කළේ ගුණ විල බෙදවීම හේතු කාරණා ගැන දැන් තියෙන තොරතුරු ඉදිරිපත් වුණා. තොරතුරු 90 10000 දෙයක් පෙන්න එක පුද්ගලයෙකුගේ අත්වැරදීමක් මූලික වුණා කියන එක තමයි සාමාන්‍ය මතය ඇති වී තිබෙන්නේ උන් අතර. අමුතුම දැන් අයිමත් කැබිනට් රැස් වෙන කවදද? කොහොමද? ආයම කැබිනට් රැස් වෙන 26 බදාදා අවසන් අතර. අමුතුම දැන් හෙට පාර්ලිමේන්තු පටන් ගන්න ඕනේ. කොහොමද ඉතින් පළවෙනිද දැන් හෙට පටන් ගන්න? ඒක සාකච්ඡාවක් මොකක්වත් විශේෂයක් වෙන්නේ නැහැ. ඉතාර කතානායකපත් කර ගැනීම විතරයි මේ. කතානායකතුමා කවුද? මම හිතන්නේ මහින්ද මහත්තයා. මහින්ද ආ. ඒකේ මම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තනතුරු මොකද්ද? තවම දන්නේ නැහැ. තුමා කියන්නේ තව අග්‍රපාල ලබන්න නම් ටික කාලයක් නිස්සබ්දව වෙන්න ඕනේ කියලා. प्रकाशक अमात्य केहलिय रंबुक्वेल सह सम कैबिनेट प्रकाशक अमात्य उदय गम्मन्पिल महत्वरुण अदहस पालकला अमात्य उदय गम्मन्पिल महता मेहिदी प्रकाशकले व्यवस्था संपादन क्रियावलियट अदालव कैबिनेट अनुकमिटु वक्त पत्करेती बवाई ප්‍රථමයෙන්ම ගත්ත කැබිනට් තීන්දුවක් තමයි උපාධිධාරීන්ගේ පත්වීම් සම්බන්ධව යම් යම් ප්‍රශ්න මතුවලා තිබ්බා. ගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් තීන්දුව කරා තවත් 10000කට මේ ලයිස්තුවට අමතරව තවත් 10000කට මේ පත්වීම් උපාධිධාරී පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මම හිතනවා ඒක තමයි අද අපි දැක්කා යම් ഘോഷණයක් ඇතෙන්දි ජනාධිපතිතුමාම සහභාගී වෙලා කිව්වේ 10000කට ඒක ලබා දුන්නා කියලා. ඒක කැබිනට් එකෙන් ගත්ත තීන්දුවක් හැටියට තමයි අපි තමුන්නාසිලා වෙත ඉදිරිපත් කරන්නේ. ඒ වගේම
19වෙනි සංශෝධනය සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වයන් 19වෙනි සංශෝධනය අහෝසි වෙන ආකාරයටත් ඒ වගේම 20වෙනි සංශෝධනය වෙනුවට ගෙන අතර යම් යම් කරුණු 19 ස්තිබ්බ උදාහරණයක් හැටියට ගත්තොත් තොරතුරු දැනගැනීමේ පනත එහෙම නැත්නම් එය ඊගාව 20වෙනි පනතට අතුල් කිරීමට කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව එපමණයි අද දවසේ ගත තීන්දුව ඉදා කෙටි පත්‍රිකාවන් ගන්නා තිබ්බේ විශේෂයෙන් උපාධිධාරීන්ගේ ප්‍රශ්නය සහ 19වෙනි සංශෝධනය සම්බන්ධවයි මූලික වශයෙන් සාකච්ඡා කරන්න සිද්ධ වුණා. අමාත්‍ය මණ්ඩල තීරණ අතර නව අනුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වැදගත් තීරණ ගන්නාවක් ගැනුණා. පළවෙනි වැදගත්ම තීන්දුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අමාත්‍ය මණ්ඩල සටහන් කෙටුම්පත් යනාදී අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍යවරුන් 5 දෙනෙක්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන්නටත් තීරණය කරා. ඒ අනුකමිටුවේ මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමන්, නිමල් ශ්‍රීපාද සිල්වා මැතිතුමන්, දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, මම සමග අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමන් ගෙන් සමන්විත පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. මේවා අධ්‍යයනය කරලා තමන්ගේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ වගේම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා නිර්දේශ කිරීමට අද දින අධිකරණ අමාත්‍යතුමාට බලය ලබා දුන්නා. ඒතර එතුමා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා පත් කෙරෙන විද්වත් කමිටුවට අදාළ නම් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ බොහෝ කරුණු ඉවත් කෙරෙන 20 වෙනි සංශෝධනයේ ගෙනීමේදී තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් බවට පත් කිරීම වැනි සාධනීය ඇතැම් ලක්ෂණ රැක ගැනීමට විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ දුර කාලයේ වසර 5කට දක්වා සීමා කිරීම ඒ අයුරින් පවත්වා ගන්නටත් ඒ වගේම ජනාධිපතිවරයාට ධූරයේ දැරිය හැකි වාර ගන්න දෙවාරයකට සීමා කිරීම ඒ ආකාරයට කාර්යම පවත්වා ගැනීමට අද අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය හෙට පෙරවරු 9:30ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී ප්‍රථමයෙන් අභිනව කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිවරුන් පත්කර ගැනීම සිදුවනවා. ඉන් අනතුරුව ජනිත් පස්වරුතුරට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙට පෙරවරු 9:30ට පමණ නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නව පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙවන විටත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නිල ප්‍රතිචාර හෝ දියුරුම දීම සිදු කරනු ලබනවා. නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත් කර ගැනීමයි ඉන් අනතුරුව සිදුවන්නේ. එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දියුරුම හෝ ප්‍රතිචාර ලබා දීමට හැකියාව පවතින අතර භාෂා ත්‍රිත්වයෙන්ම පිළියෙල කරන ලද ඊට අදාළ ලේඛන සභා මේසේ මත තැබීමටද කටයුතු කරනු ලබනවා. විපක්ෂ නායකවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නම් යෝජනා වී ඇති බවත් ඒ සඳහා උපත් කිරීම හෙට දිනේදී සිදු කිරීමටත් නියමිතයි. මේ අතර හෙට දිනේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් සිදු නොවන අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල එජාප නියෝජනයක් නොමැති ප්‍රථම අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව තීරණයක් ගෙන නොමැති පාර්ලිමේන්තුවට අභිනමෙන් තේරී පත්වන අපේ ජන බලපක්ෂයේද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අර්බුදයේ හේතුවෙන් මෙවර නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දෙකක පුරප්පාඩුවක් සහිතවයි පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ. දැන් මේ ප්‍රෙස් වීමේ විශේෂ අභියෝගය වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමයි. ඉතින් ඒ සඳහාත් අපි සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට මාර්ගෝපදේශ සංග්‍රහයකුත් මේ වෙලාවේ ඉදිදක්වලා තියෙනවා. ඒ අනුව 223ක් සහභාගී වීමට නියමිතයි. මන්ත්‍රීතුමන් දෙපළක ජාතික ලැයිස්තු නම් මන්ත්‍රී දුර නම් කිරීමක් කරලා නැහැ. ඒ නිසා ඒ ආසන වලට ඉඩ තබලා අනිත් සියලුම ආසන සැකස්ම සකස් කරලා තියෙනවා. ගැලරියේ ආසන 674ක් තියෙනවා. එයින් 60ක් පමණ අපි මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. එතකොට අපට ඉතුරු වන්නේ 600යි. මීටර දුරස්ථභාවය රැකගන්න නිසා අපට ඒක 300ක් දක්වා අඩු කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සීමා කිරීමකට යටත්ව තමයි මේ ආරාධිත අමුත්තන්ට ආරාධනා පත්‍ර යවලා තියෙන්නේ. මෙලෙස නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ කටයුතු අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව පසුර 3 දක්වා කල් තැබීමට නියමිතයි. එන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුර 3ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවනවා. මෙම උත්සවයේ ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.
ජනාධිපතිවරයා පිළිගැනීම පාර්ලිමේන්තු ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදුවනවා. පසුරු 2:15ට ආරයිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. එන් අනතුරුව නව කතානායකවරයාගේ පැමිණීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ එන් අනතුරුවයි. එහිදී නව කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලබනවා. වේත්‍රධාරී නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගත් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන ඒමයි නනතුරුව සිදුවන්නේ. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු වලට අදාළව ත්‍රිවිධ හමුදාව සහ පාසල් සිසුන් අද දවස පුරා පාර්ලිමේන්තු පරිසරයේ සිට පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වුණා. අද දිනේ උදෑසන අපි පෙරහුරු කීපයක් පැවැත්තුවා. මෙවර ත්‍රිවිධ හමුදා උත්තමාචාරකීන් තොරව දේශීය ආරයක් අරගෙන අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් ප්‍රකාර ඒ අනුව තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. දැන් සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. අද දිනේ අවසන් වෙනකොට ඒ සියලු කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. සාම්ප්‍රදායික විපක්ෂයක් ලෙස කටයුතු නොකර ආණ්ඩුවේ යහපත් ක්‍රියාවන්ට සහාය ලබා දීමට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බව එම බලවේගයේ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරීපත්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ ජනතාව පැහැදිලි ජනවරමක් රජයට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආණ්ඩුවක් එහෙම නැත්නම් පාලනයක් රජයේ විසින් ක්‍රියාත්මක කරයි කියලා. අපි පැහැදිලිවම සමගි ජන බලවේගයේ හැටියට ප්‍රධාන විපක්ෂය හැටියට අපි පැහැදිලිව කියන්න ඕනේ රටේ ජනතාවට රජය ගන්නා සියලු යහපත් කාර්යයන් වලට අපි සම්ප්‍රදායික විපක්ෂයක් හැටියට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒවට අපේ සහයත් ලබා දෙන්න. ඒ වගේම රටේ ජනතාවට අහිතකර රටට අහිතකර යම් කාර්යයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා නම් අපි කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධව අපි පාර්ලිමේන්තුව තුල නැගිටිනවා වගේම පාර්ලිමේන්තුවෙන් පිටතත් අපි මහජන නියෝජ්‍ය හැටියට කරන්න පුළුවන් උපරිමයෙන් ඒ කළ යුතු කාරණා අපි ඉෂ්ට කරනවා. පාර්ලිමේන්තුවේ තියෙන අධ්‍යක්ෂීම් අනුව මන්ත්‍රීවරුන් අත ගත්තාම 225න් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව පාර්ලිමේන්තු නීති රීති පිළිබඳව ඇත්තටම අධ්‍යක්ෂීම් බහුලව තියෙන මන්ත්‍රීවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙලා එනවනම් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එතුමාගෙන්. විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයන් ඇතිවීමේදී අපි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හැටියට එතුම එවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ගිහිල්ලා කිව්වේ මේ ප්‍රතිසංවිධාන ටික කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වටේ ඉන්න පිරිස් කිසි විටකත් ඒවා කරන්න දුන්නේ නැහැ. අන්තිමට උනේ විනාශයක්. ඒ විනාශයේදී එක්සත් ජාතික පක්ෂයත් විනාශයට ලක් වුණා. ඒ පාක්ෂිකයන් උනත් විනාශයට ලක් වුණා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් විනාශ වෙලා ගියා. රැකියා විරහිත තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා අවස්ථා ලබා දීමට අද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහායි. මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක නිරතව සිටියේදී කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අම ස්ථානයට පැමිණ ඔවුන් සමග කතාබහක නිරත වුණා. එෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලුම උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි. මහා මැතිවරණයෙන් අනතුරුව පත්වීම් ලද රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුකියදා යලිත් ක්‍රියාවට නැඟුණු ලැබුවා. ඒ අනුව උපාධිධාරීන් 50000ක් දෙනා රැකියා නියුක්ත කිරීමට අදාළව ගැසට් නිවේදනය පසුකියදා නිකුත් කළ අතර රැකියාලාභී උපාධිධාරීන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීමට ඉකුත් 17 වනදා රජය විසින් කටයුතු කළා. කෙසේ වෙතත් මෙම නාම ලේඛනය තුල නම් ඇතුළත් නොවූ බවට පවසමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධි අධිතාරීන්ගේ සංගමයේ සමාජිකයන් පෙරසක් ඊයේ දින විරෝධතාවයක නිරත වුණා.
දෙසතියක් ඇතුළත ගැටලුවට විසඳුම් ලබා දෙන බවට වූ පොරොන්දුව හේතුවෙන් එම විරෝධතාකරුවන් සිය විරෝධතාවය නතර කර විසිර යාමට කටයුතු කළා. කෙසේ නමුත් නැවත වතාවක් අද දිනේදීත් රැකියාව විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ රැකියාලාභී උපාධිධාරී පත්වීම් නාමලේඛනයට තම නම ඇතුළත් වී නොමැති බවට පවසමින් ඌන සේවා කියලා අපි රැකියාවල් වලට ඇවිල්ලා තින්නේ මේ රටේ රැකියා පුරප්පාඩු තිබිච්ච නිසා ඒවට ඇතුළුුනේ උපාධිධාරීන්ව ලිස්ට් එකේ 2012 ඉඳන් මම හිතන්නේ රැකියා ලබා දීමක් කරේ නැහැ. එතකොට උපාධිධාරීන්ට කම්කරු රැකියාවල් වලට ඇතුළු වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි තේ හදනවා අතු ගානවා ෆොටෝ කොපි කරනවා ඉතින් වතුර දානවා ඒ දේවල් අපි හැමදේම කරනවා. හැමදේම කරුණා කළා උපාධිධාරී ඌන රැකියාවලට ඇවිල්ලා තින්නේ රැකියා නොමැති කම නිසා රජයේ නොහැකියාව නිසා. ඉස්සකට දෙවෙනිදා රැකියාව දුන්නාම ආපහු ආයෙත් ඒ කටිරත් තේ හදන්න තමයි අපට වෙන්නේ. ආය ආපහු වෙන්නේ ඒකම තමයි. අපි දැන් දෙමාපියොන්ට අසනීප දෙනවා ඒ හින්දා අපි ගෙවල් වල ඉන්න බෑනේ ඒ නිසා තමයි අපි මේ රස්සාවලට හරි අපි ඇතුළත් වුනේ. දැන් අවසානට කම්කරු ගණයට මායිත් අපි වෙඩ් ලෙවෙල් දෙවෙනිදායින් පස්සේ අපට වෙන්නේ ඔය සදම තමයි. අපිට ඕනේ හැකි ඉක්මනින් ඌන සේවා උපාධිධාරන්ට වයස 45 වැඩි අයට හැකි ඉක්මනින් ඒක කරලා දෙනු මන ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මම උපාධි අරගෙන සාමාන්‍ය හැකියාවක් කරේ. ඒ කියන්නේ යතුරු පෙදි කඩේක වැඩ කරේ. උපාධියත් එක්ක වැඩත් බාරගත්තා. වැඩ බාරගත්තට පස්සේ දැන් අන්තිමේට ලියුමෙනෝ EPF EDF කැපෙනවා කියලා 13500ක වැටුපකට තමයි වැඩ කරේ. දුක නෑ මට. ඒ කියන්නේ හරියට වැටුපක් ලැබිලා EPF EDF කැපිලා මේ රස්සාවෙන් අයින් වුණා නම් දැන් ඒ රස්සාවත් නෑ මේ රස්සාවත් නෑ කිසිම සහනෙකුත් නෑ. පිරිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාවය පැවති ස්ථානයට පැමිණියා. जनाधि ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ප්‍රායෝගික ක්‍රියාත්මක නැවත නැවතත් ආණ්ඩුවට මේවා ඇන ඇන කියන්න වෙන තත්ත්වයක් අපිට සිද්ධ වෙන එකක් නැහැ. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා සැප්තැම්බර් 2 වෙනිදා මේ සියලු දෙනාත් මේ ලේඛනයට ඇතුළත් කරලා සියලු දෙනාම එක කණ්ඩායමක් විදිහට බඳවා ගන්න කියන එක අපේ ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම ඒක දෙවෙනි අදියරයකට කල් දාන්න එපා. පසුගිය වසර 5 තුලදී ප්‍රධාන රාජ්‍ය බැංකු 4 තුල සිදු වූ අක්‍රමිකතා පළතායි නෝ ක්‍රියා සහ අරමුණු වලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත් රාජ්‍ය බැංකු තුල සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙති බවට මුදල් අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
බැංකුව සහ එවට අනුබත ආයතනයන්හි 2015 ජනවාරි මස 8 වෙනිදායින් පසුව සිදුවැති අක්‍රමිකතා එකී ආයතනවල අරමුණු වලට පටහැනිබ සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පටිපාටි වලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට සිව්පොත් කළ කමිටුවක් පත් කර ඇති බවයි ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු නෛතික මුල්‍ය හා පරිපාලන පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමත් මුල්‍ය පාඩුවරට වගකිය යුතු නිලධාරීන් සහ බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුවට පැවරෙනු ඇත. මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ වෙනසුරු සිසිල රත්නායක මහතා වන අතර වරලත් කණකාධිකාරී සුසන්තද සිල්වා හා විශ්‍රාමික අතිරේක විග්‍රහාධිපති ඩබ්ලිව් ප්‍රේමානන්ද යන මහතුරුන් සෙසු සමාජිකයන් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතේ කමිටුවේ ලේකම් ධූරය හොබවන ලබන අතර මෙම කමිටුව විසින් මාස 3ක කාලයක් තුල ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවටයි මුදල් අමාත්‍යාංශයේ මෙම නිවේදනයේ දක්වා තිබුණේ. වත්මන් රජ ජනතා පුරුදු ඉටු කිරීම පසෙක තබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවධානය යොමු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපෙන් ගම්මුලට ගියාම ජනතාව අහනවා. එහෙනම් අපි ජනාධිපතිගෙන් අගමැතිගෙන් මේ ප්‍රශ්න දැන් අපි අහනවා. දැන් මොකටද මේ උත්සාහ ගන්න? බඩු මිල අඩු කරන්න 19 වෙනි සංශෝධනයේ බාධාවක්. ලයිට් නොකපා දිගටම ලයිට් දෙන්න, කරන්ට් එක දෙන්න 19 වෙනි සංශෝධනයේ බාධාවක්. උපාධිධාරීන් 50,000කට දෙනවා කියලා 10,000ක් හලන්න යන්නේ 19 වෙනි සංශෝධනයේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දාද? එහෙනම් ගොවියගේ ප්‍රශ්න විසඳන්න පොහොර දෙන්න බැරිකම තියෙනවද 19 වෙනි සංශෝධනයේ ප්‍රශ්නයක් හින්දා? මුදල් අනුමත කරගන්න, ආරවා මේවා කරගන්න පාර්ලිමේන්තුවේ බලය මදි කිවනේ. ඕන් දුන්නා 150 පනින්න. දැන් තියෙන්නේ කරන්න. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1977 හයෙන් පහේ බලයක් ගත්තට පස්සේ හයෙන් පහේ බලය යොදාගත්තේ විවස්ථා සංශෝධනයේට. රටේ හොඳට නම් නෙවෙයි. ඒ ගහපු ගැට තාම ලියා ගන්න බෑ. හයෙන් පහක් ගත්තා. 78 විවස්ථාවක් ගෙනාවා. 80 ජූලි වර්ජකෝ ලක්ෂයක් එළියට දැම්මා. 82 ජනාධිපතිවරණයක් ගෙනාවා. ඊළඟට කලගෙඩි ලාම්බු සෙල්ලමක් ගෙනාවා. මැතිවරණ සිටීමේ ඇකිලෙව්වා. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රටේ නැති කරා. 83 කළු ජූලියක් කැන්දෙව්වා. පාවඩ එළුවා, ගෙන්නුවා, පක්ෂ තහනම් කරා. 87 ඉන්දු ලංකා ගිවිසුම් ගැහුවා. පළාත් සභා ක්‍රමයක් ගෙනාවා. රජීව් ගාන්ධිලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආත කරකවල අස්සම් ගත්තා. ඉන්දියන් හමුදාව ලංකාවට ගෙනාවා. 88-89ක් නිර්මාණය වුණා. ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් අපේ රට අහිමි වුණා. 17 අවුරුද්දක් ගියා. එක්සත් ජාතිපක්ෂය ගෙදර ගියා. තාම ආවේ නැහැ. අධික බලයක් අධික විනාශයකට පාර කැපුවා. අන්නේ අසුභවාදී ඉතිහාසයේ අසුභවාදී වර්තමානයක් අනාගතයක් කරන්න එපා කියලා ප්‍රකාශ කරනවා, ඉල්ලීම් කරනවා කියනවා මේ. රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද දිනේ සිය දොරයන්ගේ රාජකාරි කටයුතු ආරම්භ කළා. කලාපීය සහයෝගිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බලසූරිය මහතා අද සියතෝරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ වගකීම ඒ ජාතික වශයෙන් වැදගත් වෙන වගකීමක්. දැන් අද සීලුම රජයවල් බලන්නේ ඒ රැකියා උපාදනයක් ඇතිකරන්න. නමුත් මේ රැකියා උපාදනයට අපිට විශේෂයෙන්ම ඒ රජිය රැකියා දීලම අපිට මේක විසඳුමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ ආයෝජන කරනලා අපිට පෞද්ගලික අංශයේ ඒ වගේම අනිකුත් ඒ ස්වයන් රැකියා වගේ දේවල් අපි වර්ධනයක් කරා ගන්න පුළුවන් වෙනවා. මේ අතර පොල්, කිතුල්, තල්හා, රබර් වගා ප්‍රවර්තන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය මාත්‍ය අරුන් දෙක ප්‍රනාන්තු මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ හලාවත වැවිලි සමාගමේදී මුණ දෙ කරත් වෙන්නේ, මුණ සංවර්ධනය කරත් නැවෙන්නේ, මේ රටේ මිනිසුන්ට කන්න දෙන්න බැරනම් ආණ්ඩුවකට. ඒක නිසා මම හිතනවා ඒක තේරුම් අරගත්ත ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා. ඒක තේරුම් ගත්ත නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට ඕනා වෙලා තියෙනවා විදේශ විනිමයකින්. මොකද අපිට සල්ලි ඕන අයව දේවල් කරන්න. අද විශාල වශයෙන් විදේශ විනිමය එළියට ගලාගෙන යන එක නවත්තලා විදේශ විනිමය ගේන කර්මාන්ත, අපනයන කෘෂි කර්මාන්ත, නිෂ්පාදන ආර්ථිකය මේවා තමයි අපේ අරමුණු වෙන්න ඕන අර දුප්පත්කම නැති කිරීම කියන කාරණාවේදී. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස සමගි ජනබල වේගයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරීපත්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. කනගාටු කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයවත් ලබා ගන්න නොහැකි වුණා. අපිට ආරංචි වෙනවා තරුණ නායකයෙක්ට අලුතෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර දෙන්න සූදානම් කියලා. මම නම් හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට කටයුතු කරපු අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වයස 53 තරුණ ජවයක් තියෙන නායකයෙක්. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි ලබා දී යුත්තේ. එහෙම නැත්නම් මේ ලක්ෂ 2000ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 25000කට වඩා අඩු වෙනවා ඊළඟ පළාත් සභා මැතිවරණයේ. අපි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දුන්නොත් අපි සමාජිකත්වය ලබාගෙන අපේ යලි පක්ෂය ගොඩනගා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය බාර ගන්නට කැමති? අනිවාර්යයෙන්ම. කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ පුතුමාලගේ කැමැත්ත තියෙනවද? නෑ, කරු ජයසූරිය මැතිතුමා පක්ෂ නායකයා හැටියට කෙටි කාලයක් මාස 6ක් වසරකට සීමා වෙලා ඒක නැවතත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දී යුතුයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ සම්බන්ධයෙන් උද්ගත වැදී අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට එහි නායකත්වයේ කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ ජනබල පක්ෂයට මන්ත්‍රී ආසනයක් හිමිවීම මුල් කරගෙන මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හැමදෙනාගේම දුකට කලකිරීමට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අපි ඉතාමත් කරුණාවෙන් කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සඳහා සහභාගී වන පාර්ශවවලට කරුණාකරලා භික්ෂුත්වය පෙරට යොමු කරගෙන සාමකාමීව බෞද්ධ න්‍යාය ධර්මයන්ට අනුව මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට කාරුණිකව සාවධානව ක්‍රියා කරන්න කියන ඉල්ලීමයි අපි සිදු කරන්නේ. ඇත්තෙම මේ ප්‍රශ්නේ 67,000ට සීමා වුණු ප්‍රශ්නයක් නෙවෙයි, සමස්ත බෞද්ධ සමාජයටම ගිහි පැවිදි හැම දෙනාටම බලපාන ප්‍රශ්නයක්. එයින් මේ කාතුලත් ඇති වෙලා තියෙන කලකිරීමක්, දුකක්, වේදනාවක්. අපි ඉල්ලා හිටිනවා සියලුම පාර්ශවයන්ගෙන් ඉවසීමෙන් යුතුව බල ලෝභය, බලකාමය කියන සංකල්ප අපි සපුරාම ප්‍රතික්ෂේප කරන දේවල්. එනවා භික්ෂුත්වයට, පරාර්ථයට, ධර්මානුකූල භාවයට මුල් තැන දීලා ක්‍රියාත්මක වුණොත් මේ ගැටලුවට ඉතාමත් ඉක්මන් විසඳුමක් ලැබෙනවා කියන බවයි අපේ අනුශාසනාව. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුව පාසල් ආරම්භ කිරීමට සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. වාතුව ප්‍රදේශයේ පොහද්දර මුල්ල පාසල අසලදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනතුරින් එක් ත්‍රිරෝද රථයක ගමන්ගත් අවුරුදු 8ක කුඩා දරුවෙක් සහ එම දරුවාගේ මව තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාතුව පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. ඓතිහාසික මහියංගන රජමා විහාරයේ සහ ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ කබද්දව වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහර සඳහා කප් සිටුවීම පසුගියදා සුබ මොහොතින් දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ මහියංගන සුමන සමන් දේවාලයේ බස්නායක නිලමෙතුමා වන නීතිඥ ගයන් හෂිල හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙත අදුදැසන වෛද්‍ය වර්තා ලබා ගැනීමට පැමිණ සිටි පිරිස සහ එම ආයතනයේ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. ඒ මෙම ආයතනයේ වෙත වෛද්‍ය වර්තා ලබා ගැනීමට දින ගණනක් තිස්සේ පැමිණියද එම වර්තා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කෙසේ වෙතත් බදුල්ල පොලිසිය මැදිහත් වීමෙන් එම තත්ත්වය සමතේකට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලි තොමියමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.